සාමාන්‍යයෙන් එකෙක්කට මත ඉදිරිපත් කරන්න පුළුවන් කම තියෙනවා. ඉතින් බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතිහාසයේ දන්න කෙනෙක්, දේශපාලනය ගැන දන්න කෙනෙක් දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ කාලය තුළ කවදාකවත් මැතිවරණ කල් දාලා නැහැ. මැතිවරණ සිටියම අකුරලත් නැහැ. එතකොට එවැනි නායකයෙක්ගේ පක්ෂයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි කවදාකවත් මේ මැතිවරණ කල් දාන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. අපි ඉතිහාසයේ පැහැදිලිව පේනවා, හැම කෙනෙක්ම දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ තමයි මැතිවරණ වේලස්සනින් දිව්වා. එතුමා ජනාධිපතිවරණය 2015 වේලස්සනින් දිව්වා. එතකොට ඒ වගේම අනිත් මැතිවරණත් කාලයට ඉස්සෙල්ලා මැතිවරණ තිව්වා. ජය පරාජය වෙනම දෙයක්. හොඳම උදාහරණය තමයි අපි දන්නවා උතුරු මැද පළාත් සභාව. ඒ වගේම උතුරු පළාතේ පළාත් පාලන මැතිවරණය. අපි දන්නවා අපි පරාජය වෙනවා කියලා. මොකද කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා? ජනතාවගේ අයිතිරි ඉඩ දුන්නා. හොඳටම දන්නවා පරාද වෙනවා කියලා. අපිට උතුරේ බලයක් නැති බව දන්නවා. එදා ඒ මැතිවරණය තිව්වා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිසේත්ම මැතිවරණ කල් දානවට අපි කිසිසේත්ම ඒකට එකඟ වෙන්නේ නැහැ. අපි ඒකට විරුද්ධයි පක්ෂයක් හැටියට. ඒ ගැන බොහොම පැහැදිලිව කියන්න ඕන. නොඑක් මත කියන්න පුළුවන්. දැන් අපි එක එක එක්කෙනාගේ මත අපි දකිනවා කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂයේ අපේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කිව්වයි කියලා කියනවා. මේක අමූලික බොරුවක්. මේක කියන්නේ අමූලික බොරුවක්. මොකද පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කියන එක තීන්දුව ගන්න පුළුවන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තමයි පාර්ලිමේන්තුවක් තියනවද ජනාධිපති මැතිවරණයක් තියනවද කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ ඉතා ඉක්මනින් මැතිවරණේ තියන්න. නියමිත ජනාධිපතිවරණය නම් ජනාධිපතිවරණේ තියන්න. එහෙම නැත්නම් මේ වන විට අවසන් වෙලා තියෙන පළාත් පාලන මැතිවරණේ නාම යෝජනා දීලා ඉන්න මුළු ලංකාවෙම ඒ මැතිවරණේ තියන්න. එහෙම නැත්නම් විශේෂයෙන්ම එදා ඉතිහාසයේ ඔය අද ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කට්ටියන එක්කව වෙලා මේ රටේ තියෙන පළාත් සභා මැතිවරණය ඉවර කළාද? දැන් පළාත් සභා මැතිවරණ හොයා ගන්නවත් නැහැ. ඒතර පළාත් සභා මැතිවරණයත් මේ වෙනතුරු නැහැ. ඒසක් කරුණා කරලා මැතිවරණේ තියන්න කියන එක අපි කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මම වගකීමකින් කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ සිටියන් අකුලන පක්ෂයක් නෙවෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණයට බය පක්ෂෙකුත් නෙවෙයි. අපි මැතිවරණයට ලෑස්ති, අපි සංවිධානාත්මක පක්ෂයක් කරලා ඒ අභියෝගේ වාරකට ලෑස්ති, අපි මැතිවරණ ලෑස්ති. යම් කෙනෙක් ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නියෝජිතයෙක් ප්‍රකාශයක් කරා නම් ඒකට ඒ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ ගනුදෙනුව බේර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කරපු ප්‍රකාශය කරපු කෙනත් එක්ක ඒ ගනුදෙනුව බේර ගන්න ඕනේ. හැබැයි ඒක පුළුවන් තරම් උත්සාහ කරනවා මේක අපේ පැත්තට හරවන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බයක් තියෙනවා නම් ඒ බය කියන්නේ බයක් බයයි කියලා. අපි බයයි මේ පක්ෂයට. මොකද හේතුව මේ පක්ෂය සංවිධානාත්මක පක්ෂයක්. මහින්ද මහත්තයා ආදරය කරන මිනිස්සු මේ රටේ ඉන්නවා. මැතිවරණයත් වූ අපි ජයග්‍රහණ ක්‍රමවේද අපි දන්නවා. ඒ හින්දා ඒ බය දින හින්දා නොයෙක් දේවල් කියන්න එපා. අනිත් එක තමයි ඔය කතා කරන මහත්වරුන්ගේ ඔය ඉන්න අයගේ තාත්තලා දේශපාලනය කරපු වෙලාවේ මැතිවරණ විතරක් නෙවෙයි මේ රටේ කරපු දේවල් මිනිස්සුන්ට අමතක නැහෙනි. අපි දන්නවනේ. අපි දන්නවා ජයා ජයවර්ධන ප්‍රේමදාස කාලවල මැතිවරණ සිටියන් අකුලපු හැටි. ලාම්පු කලගිලි සෙල්ලම් ආපු හැටි අපි දන්නවා. එතකොට ඒ ඉතිහාසයේ උරුමකම් කියන ලේතින දරුවෝ දැන් මේ දේශපාලනය කරා. එතකොට ඒගොල්ලොම කියනවා මැතිවරණ සිටියම අකුලන්න යනවා කියන. ඒ නිසා අපි වාසිය අවාසිය නෙවෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ජය පරාජය නෙවෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන්නේ මැතිවරණය අනිවාර්යයෙන්ම තිබිය යුතු නියමිත වශයෙන් විවස්ථානුකූලව මේ නොවැම්බර් මාසයට පෙර මේ අවුරුද්දේ ජනාධිපති මැතිවරණයක් තියලා මෙරටේ ජනාධිපතිවරේ තෝරාපත් කරගන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ අභියෝගයට ලෑස්ති. හැබැයි ඒකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් නම් ජනාධිපතිතුමා තීන්දුව කළ තියන් අපි ඒකට ලෑස්ති. ඒකට ඉස්සෙල්ලා පළාත් පාලන මැතිවරණ නම් තියන්නේ අපි ඒකටත් ලෑස්ති. ඒ නිසා සමහරු හිතනවා නම් මේක දැන් සමහර අය හිතන් ඉන්නවා විපක්ෂින් නැ මේ රට ඒගොල්ලන්ගේ දැන් බූදලයක් කිය. මේක දැන් අපේ බූදලේ දැන් මේ අපි දිනනවා අපිට තමයි මුළු ඔක්කොම තියෙන්නේ අපිට රැල්ල තියෙනවා. ඉතින් දෙයිහාමුදුර රැල්ලක් තියෙනවා මොකෝ බය මේ මෙච්චර. ඉතින් මෙච්චර බය වෙන්න ඕනේ නැහැ. එනිසා කරුණා කරලා අපි කියනවා
පක්ෂයක් හැටියට අපි බොහොම පැහැදිලිව නියමිත වෙලාවට මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණය පවත්වන්න කියලා තමයි අපි රජයට බොහොම පැහැදිලිව කියන්නේ. දැන් මේවා කිව්වට කලින් මේ නඩු සම්දාන ගොඩනැගෙන. ඒ නියේ පෙරිස් බුදුමාරතුනි තුපාක්ෂි රූපෙරිස්. මේක ජනක ප්‍රජන කරන අභිවෘද්ධි. නෑ අපි අපිත් එක්ක හිටපු හැම මහජන නියෝජිතයෝ පක්ෂ ඒ වගේම අපිත් එක්ක දේශපාල කඳවුරේ හිටපු ඒ සියලු දෙනාට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි නැවත එක කඳවුරකට එන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒක අපේ වගකීමක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා කියන්නේ කාවත් තරහ කරගන්න නායකයෙක් නෙවෙයි. එතුමා එක්ක දවසක් ආශ්‍රය කරොත් හිතවත් වුණොත් එතුමා එක්ක බඩ බැඳගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ හැම කෙනෙකුටම ආරාධනා කරනවා. හැබැයි එහෙම නෙවෙයි නම් ඒ අය වෙනම කඳවුරු හදාගෙන වෙනම සන්ධාන හදන එකට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපි දකිනවා මොන සන්ධානයේ කොළඹදී හැදුවත් සන්ධාන හදන්න පුළුවන්. කොළඹදී සන්ධාන හදන්න පුළුවන් පක්ෂ නායකයන්ට එක්කහුවල. හැබැයි කොළඹ නෙවෙයි මේ රටේ ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ජනතාව ජීවත් වෙන්නේ ගම් 14000ක මේ රටේ. ඒ ගම් 14000 තුල සංවිධානාත්මක වැඩපිළිවෙලක් තියෙනවා නම් තමයි ඒක ශක්තිමත් සන්ධානයක් බවට පත් වෙන්නේ. හැබැයි කොළඹ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් විතරක් පක්ෂයක් කියලා හදාගෙන ඒක සන්ධානගත වෙන ඒවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් බය වෙන්නේ නැහැ. මොකද අපි මේ රටේ ගම් 14000ක අපේ සංවිධාන ජාලය සාකා සංවිධාන අනුබද්ධ සංවිධාන ඒ වගේම මැතිවරණ බල ප්‍රදේශවල දිස්ත්‍රික් බල ප්‍රදේශවල ඉතාම සංවිධානාත්මක පක්ෂයක්. අපි අපේ පක්ෂයේ ජාතික මහා සංවස්තරයේදී අපි පෙන්නුවා දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට වෙනකන් හැම ගමකම අපේ කොඩියක් දාලා අපේ පාක්ෂිකයන්ට ඒ ශක්තිය පෙන්වන්න පුළුවන්. ඒ නිසා අපි එන අභියෝගවලට මුණ දෙන්න පුළුවන් ශක්තිමත් පක්ෂයක් කියන එක කියන්න ඕන. ඒ නිසා අපි හදනේවට බය වෙලා අපේ දේශපාලන ගමන අපව හරවන්න.